ஆனந்தத்தி சலுப்பட்டின்னிதி அருந்ததி சலுப்பட்டின்னிதி மா லங்கட்ட லங்வ ஏவி ඒක තමයි මගේ හිතට තියෙන බර වෙලාවකට මටත් හිතෙනවා අර රුවනි වගේ කොයි හරි රස්සාවක් හොයාගෙන යන්න ඔබට පිස්සුද ඔය ගමේ උන් කියන කතාව ඔබට ඇහෙන්නේ නැද්ද රුවිනි ගැන ඉතින් එහෙ ගියත් මට වෙන්නේ ওই ටිකම තමයි ඔය ගෑණි රුවනිට දීපු ඇති රස්සාවක් නෑ අපේ අම්මා මොනවා එහෙනම් කාලයක් ඕකේ නැතුව හිටිය කොයි කිහිල්ලද රාලුත් ගෙදර ගෑණි රුවණිව කවුද මිනිහෙකුට විකුණලා අපේ අම්මා ඒකී එතනින් පැනලායි ගමට ආවේ මොනවා එහෙමත් පුළුවන් නෑ මිනිස්සු විකුණන්න ඒත් ඉතින් ඔය කරලා තියෙන්නේ අනේ අපේ අම්මා ඔව කාත් එක්කවත් කියන්න යනවා හැමනම් නෙවෙයි ඌරුවනිත් එක්ක මම කේන්දියෙන් ඉන්නේ. ඌව කතා කරන්න ගෙහුම් අපිවත් මරලා හංගයි. එහෙම එවුම් ඌ. හ්ම්.
එංගිතින් කුලියක් හොයා ගන්න ආපහු ගමකට යවිදින් තේපේ හායි තිති නැටුම් පන්තිවත් පටන් ගත්තා නම් ඔය සහබන්දුත් පටන් අරන් තියෙන්නේ ඉතින් ගුරුන්නාස් පටන් ගත්තාම මොකෝ ඒවනම් ඉතින් පටන් ගන්න බැරුව ඈ හැබැයි ඉතින් ඒක ආදායමක් වෙන වැඩක් ය මොකෝ නැත්තේ සහබන්දුලාගේ දෙට මේ ඊයේ පෙරේද ඩකරන් දැම්මයි කියන්නේ ඉතින් කාසි පණ නැතුවේ ඒ වුණාට යසෝ මට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ මංගාවට කෙනෙක් එන්නේ ශිල්පී කෙන ගන්න ඉතින් සල්ලි ගෙනාවේ නැහැ කියලා ළමයි එලවන්ටය හේතු හාමිලා ගුරුන්නාන්සලා සේරම එකයි අනේ මන් දන්නේ Arundhati Ada api ingena gatte prashnarthayak vidihata do does yoda ganna vidiha Ilanga davase ogole enakota e vakya prashna walata arawala gennone Okay children now you may go goodbye Goodbye, goodbye teacher ඒුණාට මට මේ ළමයි ගැනත් වේලාවකට හරි දුකයි අරුන්දති. ඒ මොකද? අපිත් ඉස්කෝලේ යන කාලේ අපටත් කොයි තරම්නම් බලාපොරොත්තු තිබුණාද? ඒත් ඉතින් අපිට මොකද උනේ? හත් වේලියේ ඉපදුණු මේ අයටත් වෙන්නේ ඔය ටිකම තමයි. ඒක එහෙම නොවෙන්නනේ අපි දැන් මේ වැඩ කරන්නේ. ඒත් ඉතින් ඒ සේරම ඉවරයි. මනුරංග ගියා. තව ටික දවසකින් රුවනිත්‍යයි. මාත් අර ගෙදර වැඩට යයි. ඔයා තව ටික දවසකින් වෙන ඉස්කෝලෙකට යයි. මොකද්ද ළමයෝ? ඔය ගෑනු ළමෙක් නේද? ටිකක් සුබවාදී විදිහට හිතන්න. අපිට ඒක කරන්න පුළුවන්. තාමත් අපි දෙන්න ඉතුරු වෙලා ඉන්නවනේ. කිසි විටක නෑ නොකියනව අහලා තියෙනවද? මහලොකුවට කිව්වට මෙදා පාර අස්වැන්න හොඳටම අඩුයි බං. ඔහොම නම් කුඹුරු කොල්ල හරියන්නේ නැහැ. මේ වංගීතින් ඩිංගක් කුඹුර පෑවිල්ලට නම් අහු වුණා. හැබැයි ඉතින් රටේ මහත්තයෝ ඔය කුඹුරෙන් කවදාවත් ඔයිට වඩා යන්නේ නැහැ. මම්බට ලබන ගන්නේ අරන් පෙන්නන්නම්කෝ ඊට වැඩිය. ඈ එතකොට එහෙනම් රටේ මහත්යාගේ තීන්දුවේ වෙනසක් නැහැ. ඒ කියන්නේ ලබන කන්නේ මට කුඹුර හම්බ වෙන්නේ නැහැ. රටේ මහත්යා කවද්ද බං ගත්තු තීරණයක් වෙනස් කළේ? ආහා. ඒකෙන් කාරි නෑ ඇඳි ගනින්කෝ. හා. කාටද ඒ කෝප්පයක් අත දීලා යන්න බැරිය? බලලා ඉතින් මහන්සියලා වැඩ කරන මිනිස්සුන එතකොට ඉතින් අපිට යන කලදසාව තමයි පුරස්නේ මොන පුරස්නේක්ද බං දැන් එහෙනම් ඔය කුඹුරක් දැකපු නැති අර හේතු හාමියා ඔය යසාගේට ඉන්නේ මේ ආයි ආයි ඉතින් ඔය කුඹුර ගැන කතා කරලා නම් ඇති වැඩක් නැහැ මොනව කරන්නද එහෙනම් මං එහෙනම් එක හිතින් අත්තර දාන්නම් කුරටේ මහත්තයෝ. ඒක හොඳයි. එහෙනම් ඔබ යමින් ගමන අර මලු ටිකක් අරගෙන ගිහිල්ලා මගේ බැටපංගුව මෙහාට ගෙනත් දීපන්කෝ. කරුණාවතී. කරුණාවතී. ඔය මලු හත අටක් මේ ගියදරට දුන්නා නම් අරුන්දතී
रुक्मिणी श्रियानोन वटेटम गिनील इवराय मट इतन आपहु गेदर गील बोरुट हरी रटे महत्या योजना अम्मला वेक्गोल मेम क्यूत ना मंग इतनी आने मंग वसंत बंदीन यामगे आदरवंत आवत्ला इतिंग एगोल वसंत के अमती वेद मंग एगोलोंगे एक मधु एक नीति मंदाने एक नडू अक्म तमय इतकोटे तिंग ओकार एक मन सहने वितरायने राटे महत्या वसंत पुलवा वेदी इट पास बेरियनो पेन तन कटेनो इतकोटे तीन मम्म थेतुवामी वगे तमय जीवित नरकम दे तम बलापुरुत्वतारिंग अपटा तेहमींट पुलवा बेरिकामक नह मे अपट पराक्कुना अपि या पराक्कुनत ओटम तमय बेनु महन वेनि එතකොට ඒ කුඹුරත් රටේ කාපි අනේ මන් දන්නේ හේතු හාමි ඔය මිනිස්සයා තණ්හාවට ඔය සේරම බදාගත්තට ඔයම මොකද්ද කියලා දුරන්නේත් නැහැ ඔහම යනකොට කන්නක් දෙකක් අතෑරිලා හත්ේලියේ කුඹුරු පුරන් නොවේ තිබුණොත් ඇති එව්ව නවත්තන්න අපිට පුළුවන් නැහැ හේතු හාමි उपकारीय स्कूल को පන්තියක් තිබ්බනේ රටේ මහත්තයා. අනේ මන් දන්නේ නෑ නෝනා. ඕකෙන් ඉතින් ප්‍රයෝජනයක් ඇති වෙයිද කියලා. ඒ ඉන්නේ විභාග පාස් කරපු එක නෝනාගේ පස්තෙන් ඇවිදවිද? ඒකනේ රටේ මහත්තයා මං සෙත් මිනිව ගෙනියන්නේ මගේ උදව්වට. ආ. එහෙනම් දැන් සෙත් මිනිත් ඉස්කෝලේ හැමිනේ කෙනෙක් ඈ. අපේ සෙත් මිනි. මන් නිකම් මේ උදව්වට යනවා විතරයි මහත්තයා. मैं कोहम तीन गमे नटम गुरु ने अरे पियदारे आगे दैवद ओ कत्रसावद बंग हाँ हाँ पाले गीला अम्मा टिका कुदा हुआ जानो हमें तो ना रोंदे का हन नोना पुण्डक ने वो तो ना ऐ रटे मात्या दें खाओ दाद नोना के अप्पच्चिला में हिन्नी මංවත් යන්න කියලා හිතාගෙන ඉන්නේ මා තෝකට අද හිටම යන්නයි කියලා බැලුවේ හා හා හොඳයි හොඳයි නෝනා යන්නකෝ
මාත් පුළුවන් වුණොත් යන්නම්කෝ මොකක් හරි මේක ඉවරයක් තියෙන්නත් තිබහේ හොඳයි රටින් හොඳයි හොඳයි අපච්චෝ කියලා පල්ලේ හැවිදින්ට යන්න ඕනේ මට පුළුවන් තනියම යන්න ඒ වුණාට උඹට හොර හතුරු එමටයි උඹෙන් පලිගන්න අර නෝනා බලාගෙන ඉන්නේ මං ඔය හොර හතුරන්ට බය එකක් නෙවෙයි අපච්චි හත් තේලිය වනන්තරේ පහු කරලා ගියාම ඉන්නේහා වනන්තරේ හොර හතුරු එමටයි ඉතින් අපච්චි මොනා කරන්නද ඒ වුණාට මං පුළුවන් දුරක්වත් එන්නම්කෝ ඕනේ නෑ අපච්චි මා සෙත් මිනිලත් බලනමයි යන්නේ ඒකත් එහෙමද උඹට බය නැත්තම් කාරි නෑ එහෙමනම් ඉතින් මං ගුරුනායන්සලා දිහාවත් යනවා හොඳයි අපොච්චි මං ගොහින් එන්න මම පුතාට ගම්බර දෙයියන්ගේ පිටට මංගිර වැඩ ක්ලාසික කරලා තියෙන්නේ. ඒ වැඩේ ලුයිස් බාර ගන්න ඕනේ. අනිත් එක අර මංගල යෝජනාව ගැන බලලා තියෙනවා මේ වෙනකොට. හැබැයි සියානෝනේ මන්නම් ඔය ඒ හැටි වැඩගත් මිනිස්සු ගැන නම් දන්නේ නැහැ. හරි හරි ඒ වුණාට මන් දන්නවනේ. මන් දෙන පණිවිඩයත් අරගෙන ලුයිස් එතෙන්ට යන්න. මේ මිනිස්සු ඔක්කොම ලෑස්ති කරලා තියෙයි වෙලාවට. හොඳයි හොඳයි. बड़ू के මයි හිතගෙන පොලට යන්න. මයි කෙල්ලට හැක්ුණා නම් මට මොකද බැරි? අපිට දැන් ඕවට උරු වෙන්න බෑ හේතුවා. මයි පුතා ඔය ලොකු හෝටල් වල බෙර සෙල්ලම් කොලාට මට පුළුවන් ඒකට උරු වෙන්න. අපි දැන් මේ හත්වීරියේ ජීවිතේට ඇබ්බැහි වෙලා. අපිට දැන් මේකෙන් පිට යන්න බෑ. එහෙම කිව්වට බඩගෝස්තරේ හොයාගන්න එපා. අත්තේලිය මොනවද කරන්නේ මේ අපි අර පන්සලේ ඉඳන් වල මඤ්ඤෝක ටිකක්වත් හිත වඩ ගත්තොත් නහකට නිකම්ම කැලේට ඇරලා තියෙන ඉඳන් නේ හම්දුරෝ කැමති වෙයිද අපේ තත්ත්වේ කිව්වොත් අකමැති වෙය අපේ දුක නොදන්න කෙනෙක් ආමුදුරු හැබැයි ඕක महा हिल पारिने पटंगम
මං එහෙනම් යනවා. හැබැයි මං ආපහු වෙනවා. මේ ප්‍රශ්න දෙකෙන් එකක් බේරගන්නකම් මං ගමට එනවා. මට ආට මුකුත්ම කියන්න බෑරුවනි. ඇත්තම කිව්වොත් මම දන්නේවත් නෑ ඔය ගිහින් මොනවද කරන්නවත් කියලා. මං ගැන හොයා බලන්න ඕනේ නෑ අරුන්දති. මං එහෙ ගිහින් කාටවත් වහල්කම් කරන්නේ නෑ. අරුන්දති එහෙ ගැන මොනව හේතුවත් මට කරන්න දෙයක් නෑ. ඒ වුණාට පරිස්සමින් ඉන්ටර්වුවනි. මොකෝ අපිට පේන මානයක් කියලා. අපි උඹ ගැන හොයලා බලන්න කියලා. මං කිව්වන එකපාරක්. මං ගැන හොයා බලන්න ඕනේ නෑ. මාත් මන්රංග වගේ ගමේ දේවල් වලට සල්ලි දෙන්න. අපිට එහෙම සල්ලි ගන්න පුළුවන් නේ? මං දන්නව අරුන්දති මොනවද හිතන්නේ කියලා. මං කොහොම සල්ලි ගිව්වත් මොකද? සල්ලි දිහා මිසක් ඒව හොයලා දිහා මිනිස්සු බලන්නේ නෑනේ. අනේ මං දරුවනි, උඹ මහා අමුතු වෙලා. මොකද්ද බං අමුතුව? මේ මුළු හත්ේලියම අමුතු වෙලා. අපේ දෙයියෝ තින්න තැනක් නැතුව වෙනින් ගහක් හොයාගෙන ආව නම් ඒක ඇති වරද්දක් නෑනේ. මං යනවා. හරි ඉතින් දැන් මනමාලි ඇවිල්ලා බුලත් හෙප්පුව දෙන්නේ අපොච්චිටද? ඒ ගමන හෙප්පුවක් ගහන්න එනවා. හෙප්පුවක් දෙන්නේ එහෙ මනමාලියෙක් ඉන්නවෑ. මනමාලි ඉන්නේ මෙහෙනේ. මම මනමාලියෙක්ද? මම මනමාලයා. කොල්ලා කොල්ලා මන් දකින්නේ.